අර දෙවි පුතේ නම් අද අපි 10 එකපත්‍රේ මේ කට්ටලේ අවසන් පේපර්ස් දෙකින් එකක් 10 එකපත්‍රේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකේ පහත දී ඇති රූප නිරීක්ෂණය කර අංක 1 සහ 2 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා අපිට කියනවා. එතකොට කොටුව දී ඇති චිත්‍රයට වඩා සමානමසේ ඇද ඇති චිත්‍රය. අපි උත්තර දිහා බලමු. එකින් එක පළවෙනි එක දිහා බැලුවම මට පොඩි වෙනසක් අහුවෙනවා. මෙතන ඇස් බැම්ම මේකේ නෑ. එහෙනම් මම අර නැති උත්තර ටික අයින් කරන යන්නම්කෝ, වැරදි දාන යන්නම්කෝ ඒවට. මේක වෙන්න බෑ. දෙවෙනි එකේ ඒ ගැටලුව නම් නෑ. ආවයි තුන්වෙනි එකේ මට අහුවෙනවා මෙන්න මෙතන පෙඳයක් අඩුයි. එතන ප්‍රශ්නයක් තියෙනවනේ. එහෙනම් අපිට උත්තරයක් එනවා අංක 2. අංක 2. අපි යන් ඊළඟ එකට. ඒ රූපයට සමාන රූපයක් ලබා ගැනීම සඳහා B රූපයේ සිදු කළ යුතු වෙනස්කම් ගණන. ඒ රූපයට සමාන රූපයක් ලබා ගැනීම B රූපයේ කරන්න ඕන වෙනස්කම්. එතකොට මෙන්න මෙතන එකක් කරන්න ඕන. මෙන්න මෙතන තව එක වෙනස්කමක් කරන්න ඕන. තව ආ පිටිපස්ස තියෙනවානේ ලයිට් එක ගාව. එතන එකක් තියෙනවා 3යි. වෙන හම්බුන්නේ නැහැනේ. එහෙනම් අපිට උත්තරයක් තෝරන්න වෙනවා අංක. අංක 2 පිළිතුර. අංක 2. දෙවෙනි එකටත් ආවේ දෙක අපි යන් තුන්වෙනි එකට. අංක 3 සහ 4 ප්‍රශ්න වල කොටුව දී ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත් ගැළපෙන රූපය. එතකොට මේකේ ඉන්නේ සාක බක්ස කියන්නේ බීම එකක් කියන්නේ බෑ. හැබැයි ගොඩබිම මේ වාසිය. සිව්පාවෝ. ඔව් සිව්පාවෝ ගොඩබිම සිව්පාවෝ ගොඩබිම කියලා කියන්න පුළුවන් නේ. එහෙමනම් අපිට බලලා තෝරන්න පුළුවන්. ඊළඟ එකේ සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩනේ මොන ගණයේ සංගීත භාණ්ඩද මේක? සුලංග මගින්. ඔව් සුසිරනේ. මතකද සංගීත භාණ්ඩ වර්ග පහ? ආතත, විතත, විතතාතත, ඝන, සුසිර. ආදිනන එක නේද? ඒක තමයි. ආතත කිව්වේ අතින් වාදනය කරන. අතින් වාදනය කරන මෙතන තියෙන්නේ ගැටබෙරයක් නේ. අතින් වාදනය කරන ආතත. විතත කෝටුවෙන් කෝටුවකින් වාදනය කරන, සාමාන්‍යයෙන් කෝටුවකින් වාදනය කරනවා අපි. තම්මැට්ටම කඩිපු කුට්ටමෙන් පාවිච්චි කරන්නේ නේද? කඩිපු කුට්ටම කියලා කර කියන්නේ තම්මැට්ටම වගේ. විතත විතත ආතත අතින් හා කෝටුවකින් දෙකෙන්ම. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දවුල අතයි කෝටුවයි දෙකම පාවිච්චි කරනවා. ඝන තාලම්පට. ඊනකට තව මොකක්ද අර අපි දෙකක් ගහන එකට? පන්තේරුව, තාලම්පට වගේ ඒවා ඝන. සුසිර කියන්නේ පිඹිනීම. එහෙනම් මේ ටික මේක මේ මේකත් කටෙන්නේ පිඹින්නේ. අග්ගෙඩියත් කටෙන්. බඩනලාවත් එහෙමයි. එහෙනම් පිඹින එකක් තියෙනවා. මෙතන මෙලෝඩි ගාවක් තියෙනවා නේ අර කටින් පිඹින එක. අංක 3. සුරම් කියන කතාවත් හරි. අංක 3 ඉන්නේ. ඊනකට නිවැරදිව සම්පූර්ණ කරන්න අංක 1 දැම්මොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මේ පැත්තට කොට එකක් එපැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක ගන්න පුළුවන්ද? මේක ගන්න පුළුවන්ද? අපි බලමු. මෙන්න මේ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. එහෙනම් ඒ 4 පුළුවන්ද? 4ට ආවේ අංක 3නේ. මේ දෙක අතර ලොකු පරතරයක්. දැන් මෙතනින් කට ගියොත් උස. මේක මෙතනින් ගත්තොත් මෙහෙටත් ගිහිල්ලා ආවොත් මෙන්න මේ එතකොට මේ ප්‍රමාණය මෙතනටම ආවම මම නිකන් අඳින්නම්කෝ මේකෙන්.
තුන්වෙනි එක ගන්න ගියොත් මේක මෙන්න මේ ගානින් ඇවිල්ලා අරකේ උස ගත්තම සාමාන්‍යයෙන් තියෙන්නේ මෙච්චරක් විතර විතරයි. මොකද මේ දෙක අතර ලොකු පරතරයක් නැහැ. එහෙනම් තුන්වෙනි එක ගන්න බෑ. දැන් පැහැදිලිව අපිට ගන්න වෙන්නේ අංක දෙක. මොකද මේ දෙක අතර මේ උසට සමාන උසක් තියෙන්නේ මෙතන තියෙනවා. මේකේ මෙතන ඉඳලා බලන්න වෙන්නේ. ඒ උස මදි. එහෙනම් අංක 3 බෑ. අංක 2 ගන්න පුළුවන්. පස්සේ නේද? කොටුවේ තුල ඇති රූප බලන්න. එම රූප කැබලි 3ම එකතු කර සැකසිය හැකි තනි රූපය. ආ. එතකොට මේ බල්ලෙක් ඉන්නවා මේ පැත්තේ. පළවෙනි එකේ ඒ කතාව ඒ විදිහටම තියෙනවා. උඩ ගහක් තියෙනවා. ඔව් මේක ගලප ගන්න පුළුවන් අංක 1. මම බලමු සුවර් නෑ මට. ගහේ මේ අතු ඒව මේව හරියට දන්නේ නෑ. අංක 2 මේ දෙක දෙපැත්ත මාරු වෙනානේ. එතන ගැටලුවක් තියෙනවා. අංක 3 අතු කැබැල්ල යන්නේ බල්ලාගේ පැත්තට දැන් කපපු අත්ත තියෙන්නේ. ඔව් මේකේ කපපු අත්ත බල්ලාගේ පැත්තට නෙවෙයි පුසගේ පැත්තට ගිහිල්ලා. එහෙනම් තුනත් වැරදි. අංක 1. අංක 1 ගන්න පුළුවන්. මේක තමයි පිළිතුර වෙන්නේ. රූප වලින් දක්වා ඇති අවස්ථා තුන අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර අපිට පුළුවන් 14 ඒ ලියන්න පුළුවන් මුලින් 14 රටක් එකතු කරන්න කියන එක C ලියන්න පුළුවන් AC එකතුව 22යි කියලා ගන්න පුළුවන් B එහෙනම් පිළිතුර එනවා තුන්වෙනි එකනේ A C B පිළිවෙලින් එන්නේ එහෙමනේ පිළිතුර අංක 3 ඉස්තනට වඩාත් ගැලපෙන රූපය මේ පැත්තට චුට්ටක් මේ පැත්තට උඩට එනකොට මේ පැත්ත කෙලින් වුණා මේ පැත්ත එහෙනම් මෙහෙම කෙලින් වුණා එහෙනම් ඊතල හිස උඩට එන්න ඕනේ අංක 1 නම් පුළුවන් දෙක පැත්තම ආර වෙලා 3 කොහොමත් තුන් මේ දෙවියන් තිබ්බ රූපෙමනේ එකකට උත්තරේ කියන්න පුළුවන්ද කීවෙනි එකටද 7වෙනි එකට සර් 7වෙනි එකට 3 එකට 3 එන්න අංක 1 එන පාත දී ඇති රූප පෙළේ ඊනකට එදී යුතු රූපය වෙලාව වෙලාවක් අපිට එහෙම ගලප ගන්න බෑ මේකේ ඊතලයත් එක්ක ගන්න වෙනවා මේක පොඩි කටුව මෙතන එකේ ඊනඟ එකේ මේ පැත්තට ගිහිල්ලා ඊට පස්සේ මේ පැත්තට ගිහිල්ලා ඊනඟට එන එක අනිවාර්යෙන් පොඩි කටුව මෙතනට එන්න ඔව් එකෙත් තේමයි දෙකෙත් තේමයි තුන වැරදි එන්න මේ තුන්වෙනි එක වැරදි පොඩි කටුවත් එක්ක සර් කියන්න පුතේ 6වෙනි එකට උත්තරේ මොකද්ද මම මේ කතා කරමු කතා කරමු ඊනඟට මෙතන 9 තිබුණු එක ඊනඟ එකේදී දෙකක් මේ පැත්තට පැනලා මෙතනට දෙකක් මේ පැත්තට පැනලා මෙතන ඉතින් දෙකක් මේ පැත්තට පැනන මෙතනට උඩ දෙනවා එහෙනම් පිළිතුරේ එන්නේ අංක 2නේ ඔව් 9වෙනි ප්‍රශ්නේට අංක 2 කවුරු හරි හයිට උත්තරේ කියන්න 6ට 1 සර් ඔව් අහන්න 8ට කීයද 8ට 3 කිව්වා 8ට 1 8ට 1 අටට එකද උඹ පේන්නේ නැහැ මතක නැහැ දැන් අටටත් එක හයටත් එක අපි යන් එහෙනම් යටට මෙන්න කාඩ්පත් හතර ඒවායේ ඇති රෝම ඉලක්කම් වල ආරෝහණ පටිපාටියට අනුව තැබු විට පිට අනුපිළිවෙල ආරෝහණ පටිපාටියට ආරෝහණ කියලා කියන්නේ කුඩා එකේ සිට විශාලයට එතකොට එහෙනම් මේකේ 5 4 10 6 4 එපා එන්න. එහෙනම් B වලින් පටන් ගන්න උත්තරයක් එන්න. තුන්වෙනි එක බෑ. B වලින්. දෙවෙනියට 5 4ට පස්සේ 5 BA. ඊට පස්සේ D වෙන්න ඕන 6. BAD අවසානට C. පිළිතුරු අංක 1 එනවා. සරලයි. ආරෝහණ පටිපාටියෙන් දෙන්නේ මේකේ. මේකේ මෙතන මුලින් තිබුණු සමචතුරස්‍රයේ මේකේ අගට ගියා. දෙවෙනියට තිබුණ එක මුලට ආවා. ඔව්. ඒ කියන්නේ මුලින් තිබෙන එක අගට යන න්‍යාය ක්‍රමය. මෙතන තිබු වෘත්තය මෙතන අගට ගියා. එහෙනම් ඊනකෙට එද්දී ත්‍රිකෝණයකට යනවා. ත්‍රිකෝණය අග ඔක්කොම තියෙනවා. ත්‍රිකෝණය අගට නම් මෙන්න මේ 6ක් තියෙන සදාර්ශයක් මුලට එනවා. සදාර්ශ මුලේ තියෙන එක නෑ 2 හෝ 3.
සාඩාරසයට පස්සේ සමචතුරස්‍රයත් දෙවිනියට ගැටලුවක් තියෙනවා තුන්වෙනි පිළිතුරේ සමචතුරස්‍රය තුන්වෙනියට ඇවිල්ලා එහෙනම් පිළිතුරේ එන්නේ අංක 2 මුලින් තිබුණු රූපේ අගට ගියපු ක්‍රමේ තමයි සංඛ්‍යා රටාව තියෙන්නේ සේනම් වෙනි කෘත්‍රේ මොකද්ද 9 දෙකනේ දෙක 545 245 2455 යන සංඛ්‍යා හරහට 262 සංඛ්‍යා පහලටත් ලැබෙන පරිදි කොටුකල කොටුදල සම්පූර්ණ කළ විට හතරවන තීරයේ පහලට ලැබෙන සංඛ්‍යා අපි නම් මේක ලියන්නේ 545 245 2455 සංඛ්‍යා හරහට हतरा तीन कहुवे मट पलवी मम्मी मेतन ඊනකට මේ දෙකේ 545 245 මම දන්නේ නැහැ නිකන් ලියනවා හරි මට ඒක ෂුවර් නෑ සමායත මට වෙනස් කරගන්න වෙයි 45 ඊනකට 245 නේ 245 ඊනකට කියනවා 262 සංඛ්‍යාව පහලට මට පුළුවන් එහෙම ලියන්නනේ පුළුවන් එහෙමනම් හතරවන තීරේ ඕ පහලට ලැබෙන සංඛ්‍යාව අනස් හතරත උතනින්ද ගන්න වෙන්නේ एक देख तुन हतर मेहमनी मारूक मेतन मारूक मेक अनिवार एक हारी मे देख मारूक मिथन देशी हर देख हेदेन अनिवार्य मीप विधि हारी पहाट है पनास उत्तर पनास ලියලා බලන්න වෙනවා ලියලා අතර ලිවර් ලියලා තිබ්බ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ මකන්න ඕන එහෙම නීතියක් නෑ ගැටලුවක් නෑ ලියලා දියන්න පුළුවන් විනිවිද පෙන්න කඩදාසි දෙක ඇඳලා තිනවා රූප දෙක එකම අත පිහිටනසේ කඩදාසි මත අනිත් කඩදාසි තැබුවම මෙන්න අර ඉරි ටික විතරයි පේන්නේ එහෙනම් ඉරි නම් මේක අර ඉර මතමනේ තියෙන්නේ මේක මෙහෙම වෙනවා අපි මේ කතා කරමු මේකේ මෙහෙම එකක් වෙනවා ඊනගේකේ මේ කෑල්ල ඔහොම තියෙනවා අර එක මතනේ යන්නේ එහෙම උත්තරයක් තියෙනවා අංක 1 විනිවිද පේනකොට අර දෙක මේ ඉරි විතරයි පේන්නේ අංක 1 තියෙනවා දැන් අහන්න මොකද ගැටලුවනේ 12ට කීයද 12ට ආවේ 54 ඒ කියන්නේ පිළිතුරු අංක 2 7 වෙනි එකට උත්තරේ මොකද්ද ඔය හරිය කියන්නේ 7ට 3 7ට 3 ආවේ දින 29ක් ඇති එක්තරා මාසයක පළවෙනිදා බදා දා නම් එම මාසයේ 29 වෙනි දවසේ කවදාද? කවද දින? බදා දා. බදා දා. ඉතා සරලයි. මම කතාව කියලා දෙය දෙනවා. 28 න් අවසන් වෙනවා නම් හැම දවසටම සතියේ දවස් දින පහ ගන්න ඉන්නේ. 29 නම් පළවෙනිදා දවසයි අවසන් දවසයි සමානයි. ඒකට විතර සති පහක් වෙනවා. 1 8 15 22 उत्तर मुलू मसम लिया
එකෙන් පටන් ගත්තම එක බදාද කියලා දන්නවා පළවෙනි දා. එහෙනම් එකෙන් පටන් ගත්තම දිලට කියලා යනවා. එක බදාද ඊනක බදාද වෙනවා. අට වෙනද ඊනක බදාද එකතු කරාම 15 ඊනක බදාද 22 ඊනක බදාද 29. 29 කියන මාසයක් නම් 29 මේ මාසේ 29 නේ අහන්නේ. 29 බදාද. මුලින් දැක්කනේ ක්‍රියාවල ඔකට නියමයක් තියෙනවා. කියන්නකෝ. පළවෙනිදාට එන දවසම හැම මාසයකම 29 වෙනිදාටත් එන්නේ. දෙවෙනිදාට එන එක කවද්ද එන්නේ? 28 30ට. තුන්වෙනිදාට එන්නේ 30. තුන්වෙනිදා එකට 30ක 31ට. පළවෙනිදා 29ට දෙවෙනිදා 30ට තුන්වෙනිදා 31ට. 31ක් තියෙන මාසෙක ඔය පළවෙනිදාරයි දෙවෙනිදාරයි තුන්වෙනිදාරයි විතරයි සතිය දින මේ සති පහ බැගින් ලැබෙන්නේ. 29 30 සහ 31 වෙනි දිනවලට තමයි සති දින පහ බැගින් ලැබෙන්නේ. එහෙම කතාවකුත් තියෙනවා. වැනෙනවා වලාකුළුද ගසද තරුවද? ගස 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 ත්‍රිකෝණ අපි තනි තනියෙන් ගමු. 1යි 2යි 3යි 4යි. දැන් මෙන්න දෙකේ එකක් තියෙනවා. මම මෙතන කොනින් දැම්මා 5යි. මෙන්න මෙතන දෙකේ එකක් තිනවා 6යි. හරි. ඊනඟට මෙන්න මෙහෙම එකක් ආවා මට 7යි. තව නෑනේ. 1යි 2යි 3යි 4යි. මේක ගත්තා 5යි. මේක ගත්තා 7යි. මේක ගත්තා 7යි. වෙනම ත්‍රිකෝණ හදන්න එකක් විදිහක් නෑ. තව තියෙනවද? තව තියෙනවද? නෑ, 7ක් තියෙනවා ත්‍රිකෝණ. ආ, මට හිතෙනවා තව තියෙනවා වගේ කියලා. මේකෙන් අතර ගන්න හිටියේ. උත්තරේ 7. 7ක් තියෙනවා. ඒක පැහැදිලි. මෙහි දැක්වෙන ඉලක්කම් ආරෝහණ පටිපාටියේ සැකසීම සඳහා ඉලක්කම් කීයක පිහිටීම වෙනස් කරන්න ඕනද කියලා අහනවා. ආරෝහණ කියන්නේ කුඩා එකේ සිට විශාල එක දක්වා 1 2 3 4 එන්න මම හරියට හරි දාන්නම්. එක හරි 2 3 4 හරි 5 6 7 හරි. එනම් මේ ඉලක්කම් 4ේ පිහිටීම වෙනස් කරාම හරි. මේ දෙක මාරු කරන්න වෙනවා, මේ දෙක මාරු කරන්න වෙනවා. එච්චරයි. එහෙනම් ඉලක්කම් 4ක පිහිටීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉලක්කම් 4ක. ඉස්තරට ගැලපෙන සංඛ්‍යාව මොකද්ද රටාව තියෙන්නේ? පහයි දෙකයි හතයි හතට හතරක් එකතු කරාම 11යි. මේ තුනේම එකතු 11යි. හතයි 9යි ආ 11යි 14යි නම් මෙතන කොහොමද එන්නේ? හතයි 6යි එකතු කරාම 13යි. 13ට ඔක්ක එකතු කරන්න ඕනේ. එතකොට 15. 13ට දෙකක් එකතු කරන්න ඕනේ. 13 දෙකක් විතරම් 15. ඒ කියන්නේ මේ සංඛ්‍යා තුනේ එකතුව මෙතන දාන්න. 13 දෙකක් විතරම් 15. තව සරලයි. රූපයේ ඇති හිස් කොටස පෙරවීම සුදුසු පිළිතුර අපි පළවෙනි එක ගත්තොත් මට ත්‍රිකෝණයක් මේකට දාගන්න තැනක් තමයි ගැටලුවක් තියෙන්නේ. ඒ දෙවෙනි එකේ මං හිතනවා මෙන්න මෙහෙම මෙතනින් කැඩුවොත් මේ කෑල්ල එනවා. මේක ගන්න පුළුවන් නේ. මේක මේ
ඔව් අංක දෙක ගන්න පුළුවන්. ඔබ හිතන්න තියෙන අපිට එක. මොකද්ද ගන්න කියන එක හිතන්න ඕනේ. මේ ඔක්කොම මේවට දාලා ඇඳ ඇඳ බලන්න වෙනවා. මේක දා ගන්න බැරි වෙනවා මේක අස්සට. තියෙන රටාවත් එක්ක. හැබැයි දෙවෙනි එක ගන්න පුළුවන්. මේ කෑල්ල මේ මේ කෑල්ල මේ මේ කෑල්ල මේ. එහෙම දෙන්නේ. අංක දෙක ගන්න පුළුවන්. අංක 1 2 ආදී ලෙස 40 එක අංක දැන් බිඳුවත් එක ලියන්නේ. බිඳුව ඉලක්කම යෙදෙන වාර ගණන. එහෙනම් අපි එන ටික විතරක් ලියමු. මේක හොඳම දේ ඔක තමයි. දැන් ලියන්නේ මේ ආකාරයට ඉලක්කම්. 13යි ස. බලමු. කී වෙනකන් ලියනවද? 40ත් එක් කිව්වම 40 අයිතිද? बिंदु එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුන විතර අංක තුනේ නේ හොඳම දේ ලියලා ගන්න එක මේ එකක් ඒ අදාළ ඉලක්කම් ටික විතර ලියවම ඇති නැත්නම් ඒක ලියන්නේ නැහැ කොහොමද ටික හිතෙන්නත් පුළුවන් ඉතින් අපිට හිත ඉතින් අපිට ෂුවර් නැහැ නේ गोना बैंदी गैल सेमिन गैल क्यों हुए कराते गैल क्यों हुए कराते पोत्त उड़ीन सुधुपाटे के दिली से ने ऐन्ने बीटे दी सारा बारा हाँडा नगानी ए ऐतुले पिरपुन सांड दिले ने नेट्टे नेती गेरीये तोरा एवान बाल बाया बाल तरे इतरे इतरे අපි විතරේ නේද කියන්නේ පොත්ත උඩින් සුදු පාට තියෙනවා ඇන්න වෙටදී සරබර හඬ ඇතුලේ ඒ ඇතුලේ පිරිකුන් සඳ දිලෙන්නේ ඒ කියන්නේ කහමදේනේ ඔය විතරේ එක රූපේ අඳුරු කළ අඳුරු කළ ඇති කොටු පමණක් වැසෙනසේ දෙක රූපේ ඇලවුවොත් ඒ කියන්නේ මේ කෑල්ල විතරක් මෙතනින් ඇලවුවොත් එවිට ලැබෙන මුළු කොටු සංඛ්‍යාව කොටු 3යි 6යි 9යි 12යි ඒතර මේකෙන් කොටු 3ක් මේක මතට යනවා දැන් මේකේ තව කොටු 3ක් වැඩිපුර එනවා එහෙනම් මේ 12ත් එක 3යි 15ක් එනවා 15යි 15 සරලයි ලේසි පේපරයක් අම්බෙලා තියෙනවා ජල බඳුනකට පොල්තෙල් ස්වල්පයක් දැමුව විට පෙනෙන නිවරදි ආකාරය මොකද්ද වෙන්නේ පොල්තෙල් උඩ පාවෙනවා එක්ක වෙනවා එක්ක පාවෙනවා පොල්තෙල් ඩීසල් පෙට්‍රල් නේද මේ ඔක්කොම උඩ පාවෙනවා ජලයේ මත පාවෙනවා ඒ වගේ අර තියෙන ඝනත්වයත් එක්ක තියෙන්නේ ඝනත්වය දුවක් හරි එහෙම එකක් තමයි තියෙන්නේ කොහොම හරි පාවෙනවා මුලින් කොටු කර ඇති වගන්තිය රහස්‍ය භාෂාවෙන් ලියා ඇති ආකාරය හඳුනාගෙන ඒ ඇති වගන්තිය රහස්‍ය භාෂාවෙන් නිවරදි ලියා ඇති ආකාරය අතුඅග මල්ලත කියන එක ලියලා තියෙන්නේ ත ඈ मुका मे कल वचन हाँ अग्गे अतु मिधि अतु मंगीत लेकिन
आ तू आ ग मा ल ऐ त अगे इंदला एना एंदे यट पूसा ऐत नाम एंदे यट पूसा ऐत नाम ऐ गन्नो ने अग्गे सट ऐ द या त पू सा नेत एक पुलवान ने एक तमाय गन्नो ඒ කියන්නේ අග ඉඳලා දැන් මේකත් තේරුම් ගන්න ඕනේ මොකද්ද ලිව්වේ කියලා ලියුදී මේක දිහා බලන් ඉඳලා තේරුම් ගන්න ඕනේ ඔන්න රටාව කෙනෙක් අල්ලගෙන දෙනවා අග ඉඳලා තමයි මේක මොකද්ද පුතේ විද්‍යාතරට උත්තරේ මොකද්ද උත්තරට එකාවේ එක පහත දැක්කේ වගන්තියේ රූපෙන් දක්වා ඇති ස්ථානෙට ගැළපෙන නිවැරදි වචනේ වර පිළිතුර ඇතරේ සර්පයා මහ විශාලට කට ඇරෙන නිසා වීරපත් මකුලුවා जनेल येन एलियट पैन दिवे जनेल येट एलियट पैन दिवे जनेल एलियट पैन दिवे जनेल येन जनेल येन येन ओटा सर गोनल मगर तो बोलते जनेल येन ओटा गोड़ा तीनों जनेल आओ मैं कहते कहते गले पे ने बच्चे ने बताने पे जनेल येन आधार वाजर बाढ़ मानी को हम तो के मैंने फोन ने कट पुना दाहा ते इंदलो कर गया न बोलवांद अभी आवश्यक ना कता करूं आवश्यक ना कामु उत्तर दिखला किया ना क्या दुआ ने आवश्यक ना कता करूं मेक मितंत मेक उड़ते मेक मितंत नंग ए आकारे ना मेके में इस्राहर तानी का क्विन्नो नहीं तूने मेहमाई तूने मेहमाई ඊනකට මේ තුන දැන් මේ තුන ඒ ආකාර නම් කෙලින් තුනක් එක බෑ දෙක හරි තුනත් හරි මේ දෙක හරහට වෙන්න ඕන ඔය එක හරි දෙක හරි තුනේ මේක පැත්ත වෙනස් නේ එහෙනම් අංක 2 එන අපි සෑවම කූඹි රැලක් වගේ වැඩ කරමින් අවුරුදු උත්සවයේ සංවිධානය කළහ. ඉරියඳි පදයෙන් අදහස් වන්නේ කුමක්ද? කූඹි රැලක් වගේ එකමුතු කමින් වැඩ කිරීම. අන්න එකමුතු කමින් වැඩ කිරීම. රමිත්, සිතුම්, මිනාෂ්, කරීනා හා සුභාසන පස් දෙනා අතරින් රමිත්ට වඩා වයසින් බාල තිදෙනෙකු පමණයි. දැන් මේ කතාව කියවනිමු. කරීනට වඩා වයසින් බාල දෙදෙනෙකු පමණයි. සිතුම්ට වඩා වයසින් බාල සුභාස් පමණයි. වැඩිමහල්ම කවුරුන්ද කියලා අහන්න. ප්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මම වයස 90 මම මේ පොඩි නිකන් හිතනම කමියා. වයස 90 එක එක්කෙනාගේ උස ප්‍රමාණය වෙනස් කියලා හිතලා වයස වැඩි වෙනවා උස වැඩි කියලා මම මේ නිකන් මේ හදන්න හදන්න මේ හරි එතකොට මං එහෙනම් ඉරි පහක් ගහනවා යට සමානයි කියලා හිතන්න මේක මවුස් එකෙන් යඳින්නේ ඉරි පහක් ගහනවා දැන් ඔය ඉරි උසම ඉර වයස වැඩිම කෙනා රමිත්ට වඩා වයසින් බාල තිදෙනෙකු පමණයි. එහෙනම් අනිවාර්යෙන් මේ තුන්දෙනා රමිත්ට බාල තුන්දෙනා මෙන්න මෙයා තමයි රමිත්. මම මෙතන රමිත් ලියනවා. මං රෑ ලියන්නම්කෝ. රමිත්. ඊනකට කරීනාට වඩා වයසින් බාල දෙදෙනෙකු පමණයි නම් මෙන්න මෙයා තමයි කරීනා. මොකද එයාට වඩා බාල දෙන්නේක් නේ මේ පැත්තේ මේ ඉන්නේ කරීන සිතුන්ට වඩා වයසින් බාල සුභාස් පමණි නම් මෙයා සිතු හැබැයි මෙයා සුභාස් හරිද එහෙනම් මෙතන ඉතුරු වෙනවා මිනාෂ් මිනාෂ් මෙයා වැඩිමහල් කවුද උත්තරේ මිනාෂ් නේ අනි මං ගල්පගත්ත විදිය තව ඉදි පුළුවන් කේක ක්‍රම පුළුවන් උඩ ඉඳලා නම් ටික ලියාන යන්න පුළුවන් තිස් තැන් තියලා එහෙමත් පුළුවන් කේක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් වයස දාන්න පුළුවන් කේක වයස් කාණ්ඩ නිකන් දාන්න පුළුවන්
मारकोल दुलवे उत्तर මේස් ජෝඩුවක මේස් දෙක දකුණු කකුලට දැන් මේස් ජෝඩුවක් කඩෙන් ගේන ඔයා එක මාරු කරලා දාන්න මාරු කරලා දාන්න පුළුවන් එම් මේස් වල නෑ නේද වම් කකුලට මේස් එකයි දකුණු කකුලට මේස් එකයි කියලා සපත්තුව නම් තියෙනවා ඔයා මේස් ජෝඩුවක් අලුතෙන්ම කඩෙන්ම ගේනවා ගෙනාලා මේස් ජෝඩුවේ මේස් දෙක දානවා දුන්න දානවා දාලා දාලා හොදනවා අපි තුම මේක මොකක් හරි මාක් එකක් දාලා තිබ්බා කියලා देख मारू को दाने बेरद मेस्ती मेस जोड़ पुलवा मारू को दाने पुलवा दकन का मेस पुलवाणी ये मन जोड़ अटक मेस की मेस जोड़ दकन का मेस जोड़ अटक दकन का दमी है कि मेस का समझ चतुराकार उपसलाति आकार එක්සා වය රේඛාව ඔස්සේ සම්මිතික කඩදාසි එක්වරක් නමාගත් විට ඇඳ ඇති රූප එකමත එක පිහිටන රූපය. පුතේ මේක මෙහෙම මෙහෙම වැහුවොත් එකමත එක පිහිටනවද? පළවෙනි එක. නැහැ. පළවෙනි එක එහෙම පිහිටන්නේ නැහැ. හේතුව මේ පැත්තේ තියෙන කූරක් මේ පැත්තේ කූර නෙවෙයි. ළඟ මේ මේ සාමාන්‍යයෙන් ගැලපෙන්නේ මේ වගේ මෙන්න මේ මේ ළඟට මේ ළඟ මේ පැත්තට මේ මේ අග එහෙම ගැලපෙන්නේ. එහෙම එකක් මේකේ නැත. දෙවෙනි එක ආයක ගැලපෙන. මේ දෙක එක ළඟට නේ අංක දෙක. තුන එහෙම නැහැ වෙනස්. එහෙනම් කපලා එකමත එක අලවන්නේ. අංක දෙක. 32 ගාන හදන්නේ කොහොමද? ओ අපිට පුළුවන් අනිත් එක කතා කරන්නේ නැහැ වගේ මෙන්න මේ දෙක එකතු කරා ත්‍රිකෝණ දෙකයි වෘත්තයයි සමචතුරස්‍රයයි නේ 15යි මේ දෙක එකතු මේ දෙක එකට එකතු කරාම 15යි එතකොට ත්‍රිකෝණ දෙකයි වෘත්තයයි සමචතුරස්‍රයයි ඒකෙන් අපි අඩු කරනවා සමචතුරස්‍රය සහ වෘත්තය එහෙනම් 9ක් අඩු කරනවා 15 15ෙන් අඩු කරනවා 9ක් 15ෙන් 9ක් අඩු කරාම කීයද දන්නේ त्रिकोण देखा
පහයි. හරිනේ? ත්‍රිකෝණෙ 3යි නම් සමචතුරස්‍රය 4යි. හතක් ඉන්නේ. සමචතුරස්‍රය 4යි. මේක වෘත්තය 3යි. නෑ වෘත්තය 3යි. වෘත්තය 5යි නේ. 5යි. 8 9 කවනේ. හරි. එහෙනම් ත්‍රිකෝණයට 3 දා ගන්නවා. වෘත්තයට 5 දා ගන්නවා. සමචතුරස්‍රය දා ගන්නවා 4. එහෙනම් 8යි 4යි 12යි. කන්නේ කතාව. මංකරේ ප්‍රකාශ දෙකක් එකතු කරලා මේක ප්‍රකාශයක් අඩු කරා. අංක 1 අංක 2 අංක 3 දාගත්ත 1යි 2යි එකතු කරා 15ක් ආව ත්‍රිකෝණ 2යි වෘත්තය සමචතුරස්‍රය ආවා. තුන්වෙනි ප්‍රකාශ මේක තුන්වෙනි කඩු කරා 9ක් අඩු කරාම 6යි. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් කැපුනේ සමචතුරස්‍රය වෘත්තයක් කැපුණා ත්‍රිකෝණ දෙකක් ඉතුරු වුණා. ඕනනම් මේ දෙක එකතු කරලා 2යි 3යි එකතු කරලා 1 අඩු කරන්න පුළුවන්. ඒක තමයි මේකේ ක්‍රමය. රූපේ දැක්වෙන්නේ සමාන ලී කුට්ටි සමූහයක් යොදාගෙන කර ඇති ගොඩනැගීමකි. විශාල ඝනකයක් ලැබෙන ලෙස මෙන්න ගොඩනැගීම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කුඩා ලී කුට්ටි ගන්න. මේක කීයක් තියෙනවද? 2යි මේ පැත්තට 3යි 5යි 3යි 5යි 7යි තියෙන්නේ. 7ක් තියෙනවා මෙතන. 7ක් තියෙනවා. ලොකු එක කීයක් තියෙනවද? එක පැත්තකට 3ක් තියෙන එකද මේ? 27. 27. අන්න කතාව 3 වරක් 3 9 9 වරක් 3 27. 27යි නම් මේකේ 7යි නම් 27ෙන් 7ක් අඩු කරාම 20. මං හිතන්නේ ඒක තමයි සරල කමයි. ඒ කියන්නේ ඔයාලට මේක සම්පූර්ණ කරනවා කියන ආකල්පෙන් ගන්න පුළුවන්. ඊට වඩා හොඳයි අපි කීපවතාවකදී මේක කතා කරේ මෙතන කීයක් තියෙනවද මුළු මේ වගේ ලොකු එක කීයක් තියෙනවද? ලොකු එක 27යි මෙතන තියෙන ගණන අඩු කර. ඒක සරලයි නේ. प्रकाश देखा ए चमरी मलितिगे पियागे दियनी बी सुबोध सुमेधा मलितिगे पियागे सहोदरी මේක ලියන්න නම් අපි මේක ටිකක් ප්‍රකාශයක් විදිහට හදා ගන්න වෙනවා. චමරි මලිතිගේ පියාගේ දිලිනිය දියණිය. මලිතිගේ පියාගේ දියණිය. ඒ කියන්නේ මෙන්න මේ පියා කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ චමරි මලිතිගේ පියාගේ දියණිය. එහෙනම් චමරි මලිති එක වයස නේද? මලිතිගේ පියාගේ දෙන්නම එක වයස. මලිතී චමරි දෙන්නම එක වයස වෙන්න ඕනේ. පියා මැදින් තියෙන. චමරි කියන කෙනා මලිතිගේ පියාගේ දියණිය. සුමේදා මලිතිගේ පියාගේ සහෝදරිය. මලිතිගේ පියාගේ සහෝදරිය කියන්නේ මෙතන සුමේදා පියාගේ වයසම තමයි සහෝදරියා. සමහරට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. සුමේදා දැන් අහනවා චමරිගේ නැන්දා. චමරිගේ නැන්දා චමරිගේ පියාගේ සහෝදරිය සුමේදානේ. ආ අපෙන් අහන්නේ දැන් ඒ සුමේදා කියලා අදාගත්තා. ඔව්. මේ අස ඇති ප්‍රශ්නේ පිළිතුරු ලබා ගන්න අවශ්‍ය වගන්තිය. සුමේදා මලිතිගේ පියාගේ සහෝදරිය කියලා කිව්වම අපිට කියන්න පුළුවන් සුමේදා කියන්නේ මලිතිගේ නැන්දා කියලා. ඒක චමරි පළවෙනි ප්‍රකාශය නැති වුණොත් චමරි ගැන අපිට අදහසක් ගන්න පුළුවන්ද? බෑ. බෑ. බෑ ගන්න බෑ. පළවෙනි ප්‍රකාශයත් ඕනේ. පළවෙනි ප්‍රකාශය විතරක් තිබුණොත් චමරිගේ පියා චම් පියා චමරි දුව චමරි මලිති දෙන්න කතාව විතරයි සුමේදා ගැන සඳහනක් නැහැ. නම් අපිට මේ කියන උත්තරයට යන්න නම් මේ කියන ප්‍රකාශ දෙකම අවශ්‍යයි. AB යන දෙකම AB දෙකම අවශ්‍යයි. පියුමි සියුමි හා නයමි යන මිතුරියන් තිදෙනා
තිදෙනාගේ පාසල් මහමායා විසාකා යසෝදරා පියුමිගේ පාසල තිබෙන්නේ මහමායා පාසල අසල නම් පියුමි මහමායා නිවි සියුමිගේ පාසල මහමායා නොවේ එහෙනම් මොන මහමායා පාසලේ කවුද කියලා මට පොඩි ඉඟියක් ආවා පියුමිගේ පාසල මහමායා අසල නම් තියෙන්නේ සියුමිගේ يعني එහෙනම් පියුමිගේ පාසල මහමායා නෙවෙයිනේ සියුමිගේ පාසල මහමායා නෙවෙයි නම් පැහැදිලි මේක නයුමිගේ පාසල තමයි පුතේ මහමායා කියන්නේ මහමායා කියන්නේ නයුමිගේ පාසල මම ඔන්න එකක් අල්ලගත්තා හා නයුමිගේ පාසල කොහොමද උත්තරය ඇයි ඉවරයි වෙන මොකුත් කරන් තිබුණේ නැහනේ පියුමිගේ පාසල තිබෙන්නේ මහමායා අසල නම් මහමායා පියුමිගේ පාසල නෙවෙයි සියුමිගේ පාසල නෙවෙයි කියලා කෙලින්ම කියනවා නම් ඒ දෙන්නම මහමායා නෙවෙයි නම් තුන් දෙනයි නම් ඉන්නේ එහෙනම් ඉතිරි කෙනාගේ පාසල තමයි මහමායා නයිම නයිමගේ එහෙනම් නයිමගේ පාසල ඉන්නේ මහමායා नील कह रतु कोल पाटवली दिगा तोरा गए मठ अवश्य भी मठ एक विना तेरी किया अभी करते मंग अनिवार्य मंगी ना मट नील पाट हो मट नील पाट होनी मट पाट दे मन नील पाट तोरण मट मगे अनिवार्य अंगे नील मे नील तेक् तव मंग कहा तोर का तो तेकाई नहीं अरे उन्हें कहा वस्तावा मंगी ना कहा मंग क्या मैं मन तोरगा नो रातु अवस्था देखा रातु तरी ने मन तोरगा नो कोल मंगा नीले का अनिवार्य कर अवस्था तू ना कर नीले कर तू ना ईन घट मत नील हर गए नील ओन है इतने अवस्था तू ना खाऊ ना मंग अनिवार्य अंगे करगा नो कहा कहा अनिवार्य अंगे कर मट आए कहाई नील तो रन बे कवस्था वकार मट ए मे पैती कहा रातु एक नी कहा रातु एक अवस्था मट एक रातु हर गई मन दागा ना कोल कहा कोल तुम अवस्था देखा कहा इतना अवस्था देखा इससे लेके तू नहीं इतना अवस्था देखा अवस्था देखा मट एक हर गई नहीं मांगे ना रातु की ना एक मट अनिवार्य अंग कर रातु की ना अवस्था अब रातु ही मट रातु ही कहा बे ओ मैं कहा नहीं රතුයි කහයි ගන්න බෑ මොකද මේක අරන් ඉවරයි රතුයි නිලුයි ගන්න බෑ මේක අරන් ඉවරයි එහෙනම් හැබැයි රතුයි කොළයි පුළුවන් මට මොන තව අවස්ථාවක් එහෙනම් මට අවස්ථා ටික ආවේ හතරක් තිබුණ හිඳ දැන් හතරයි නී හතරක් තිබුණ හිඳ 3යි 2යි 1යි පොඩි නිකන් සම්බන්ධයක් නැද්ද පේන්නේ මේක වර්ණ හතරයි නම් 2යි නම් තෝරගන්න තියෙන්නේ මේ පළවෙනි එකත් එක්ක අවස්ථා තුනක් තියෙනවා දෙවෙනි එකේ කරා ගත්තම අවස්ථා 2යි තුන්වෙනි එකේ කරා ගත්තම අවස්ථා 1යි संख्या रटावत तीन में पुड़ी पुड़ी रटावत तीन राता अतर राता दीम वगी का तावत तमें मिकास सकते हैं अवस्था है ये बुद्धि में जी के कुछ अरे अवस्था है तारिक सर सुजीत के पिया के आका सुजीत के पिया के ताता ताता के आका किया ने लोकुन ऐंडा सुजीत के नांगिया मताने सुजीत तमतने विधि में तमा එනම් ලොකු නැන්ද කියලා නෑ නැන්ද නැන්ද හරි මෙහෙම විස්තරයක් තියෙනවා ආරම්භක ස්ථාන කියන පුතේ 32ට 33ට උත්තර මොනවාද අපි අවසාන උත්තර ටික ඔක්කොම ගමුකෝ දැන් මගේ අරිච්චේව ගොඩක් තියෙනවා කට්ටියට
මේ කතා කරලිමු හොඳේ ප්‍රශ්න තුනයි තියෙන ඊට පස්සේ කතා කරමු ආරම්භක ස්ථාන නැවත පැමිණ විට දකුණු පසර හැරෙනු වාර ගන්න ඉතින් ආරම්භක ස්ථානේ මෙතන මෙහිම යන්නේ දකුණු පසර කියන්නේ මේක වදකොලේ ගත්තා වදකොලේ ගත්තම මේක වර්නි මේ පැත්ත නිද්ද එතකොට මේ පළවෙනි එක දර්නි පුතේ එහෙනම් මේකේ අස්සේ තියෙන ඍජුකෝණ ටික නේද දකුණු පැත්තට එනවා මේක දකුණු පැත්තට මේක දකුණට මේක දකුණට මේක දකුණට මේක දකුණට එහෙමනේ හරිනේ හරිද මං කියන කතාව වම් පැත්තට තියෙන්නේ එළියට තියෙන ඍජුකෝණ වම් පැත්තට හැරෙන එක වතාවක් අනිත් ඔක්කොම දකුණු අත පැත්තට හැරෙන්නේ අපෙන් අහන්නේ දකුණු පැත්තට අවස්ථා 2 3 4 5 නැවත ආරම්භක ස්ථානයේ පැමිණෙට ගමන් කළ යුතු මුළු දුර කොහොමද පුතේ මේක හදන්නේ මේ දෙක දිලා නැහැ නේ අපිට මේ මේව දන්නේ කොහොමද ඒක හදන්නේ කවුරුද කියන්නේ අර අහලා නැද්ද වටේ දිග හදද්දී මෙතන ඉඳලා මෙතනට ඇඳෙනවා කියන රේඛාව මෙන්න මේ කෑලි දෙකේ එකතුවෙන් හැදෙනවා කියලා ඔයාලට හිතන්න බැරි. ඔව් සර්, මේ ආරම්භක ස්ථානය කියන්නේ නා මීටර් 4ක් තියෙනවා. නෑ හරි මම මෙතන ගන්නවා. ඊට අනිත් පැත්තේ එහෙම ගන්න එපා. එහෙම ගන්න එපා. ඒක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මෙන්න මේ කෑලිෙන් ගන්න. මේ කෑලි දෙකේ එකතුවනි මේ ඇඳගත්තේ මම. ඒක නම් මේකට සමානයිනි. මේක මෙතනදලා මෙතනට යන දුර මෙන්න මේ කෑල්ලයි මේ කෑල්ලේ එකතුවට සමානයිනි. එහෙනම් කෙලින්ම මෙතෙන් ඇඳගන්න පුළුවන් නේ. හරියට දැන් ඔයා යනවා මෙතෙන්දලා යන්න යනවා. යනකොට පුතේ මෙතනින් පාර තියෙන්නේ වාගේ මේ මේ ඉඩම් කෑල්ල ඔයාලගේ මහගෙදර ඉඩම. මහගෙදර ඉන්නේ මේ සල්ලි නැතුව පොඩි ගැල්ලක් විකුණලා මේ තියෙන වෙනම පිට කට්ටට විකුණලා තියෙන. දැන් එයාලා තාම පදිංචිට ඇවිල්ලා නැහැ. මෙතන ඉඳන් මායිම මේ පැත්තෙන් ගහුවා. දැන් වාගේ ඉඩම වටේ මායිම වටේ මේ යනවා. හරිද? නැත්නම් ගෙව අනේ ගෙමක ගෙවත්තන්නේ මල් පෙළවත්. හරි. මල් පෙළ පාත්තියේ මේ ඔයා හදාගත්ත ලොකු මල් පෙළ පාත්තියේ පොඩි කෑල්ලක් මේ වෙනම මොන හරි ගහක් හිටවන්න හරි මොකට හරි මේ අයින් කරලා තියෙනවා. ඔයා දැන් මෙහෙම යනකොට මේකේ කටුවිත්තක් තියෙන හින්දා ඔයා මෙතනින් මෙතන ඉඳලා මෙතනට යන්නේ නැතුව මෙතන ඉඳලා මෙතනට යන්නේ නැතුව ඔයා මේ පැත්තෙන් ගිහිල්ලා මෙතනට යනවා. ඒතර ඔයා මෙතන ඉඳලා මෙහෙම ගියත් එකයි මෙහෙම ගිහිල්ලා ආවත් එකයිනේ. ඒ කියන්නේ මේ දුරට මේ දුර සමානයි. මේ කෑල්ලයි මේ කෑල්ලයි සමානයි. මේ කැලලයි සමානයි. කියන්නේ ඔයා මෙහෙම ගිහිල්ලා හොම ගියත් එකයි. මෙහෙම ගිහිල්ලා හොම ගියත් එකයි. මෙහෙම ගිහිල්ලා හොම ගියත් එකයි. එහෙනම් මේක කොටුවක් විතර ඇඳ ගන්න පුළුවන්. අපි ඉතුරේ ඔක්කොම මකල් දාමු. මෙහෙම ගියත් එකයි. ඔක තමයි පරිමිති හදද්දී වටේ දිග හදද්දී කරන පාවිච්චි කරන ක්‍රම. ඉතාල සල්කම. ආසි මාලිකා තන්නෝ. සිටු කරගත නොහැකි දේ සිටීම. අංක 1.